¡Alto! අද පටන් ඉගෙන ගන්නට ගන්නා මේ ශිල්ප සාත්‍රය අපගේ වර්ගයෙන් පිට කිසිම කෙනෙකුට නූගන්වන බවට තමුන් මෙහෙම ශිල්ප සාත්‍රයක් දන්නවායයි අතන මෙතන කිසිම තැනක පුරසාරන් නොදඩවන බවට ඒ වගේ මතක තියාගන්න ඕන බොලාලා බලා අතරින් යම් කෙනෙක් මේ අනපනත් කැඩුවොත් ඒ කාට බොලාලාම දඩුවන් කොරාන්ට ගෙන ගොලැබ්බුවක් ගෙඩිය. පල. කවද්ද මම අරකට ආයේ සෙල්ලම් උගන්නන දවස. අනිත් බදාදායි පොත්. බපලයා. ගින් හේනේමලයට කියපන්. ආය මහකිතුලේ රාබීලා හුවෙන්ට පයි කියලා. උට දෙසා බාන්නද අයිබන්? සැරයක් කියලා හිටු. පල. මෙතින් එති. ඒජන් තුන්නාස එහෙම කිව්වා අයියන්නේ. එහෙනම්. ඔන්න මලයා.
ඔබට බාර. අපේ පරම්පරාවේ අය පණ වගේ රැකගෙන ආපු සටන් සාත්‍රයේ කිසිම කුරුමුෂ්ටියක් නැතුව මේකට දෙන්න. අයියන්ටි මේ මොනවා කතා කරනවද? මේ මිනිහට අර වෙන කාට මං ඔව් උගන්නන්නටද? මටේ කියලා ඉතින් දරුවෙක් මල්ලෙක් ඉන්න එකක් ඇයි ඉතින් ඉතින් අයියන්ටි ඔන්න ආයෙත් පුරුදු වෙන වග නම් අද පටන් ඉගෙන ගන්නට ගන්නා වූ මේ ශිල්ප ශාස්ත්‍රය අපේ වර්ගයෙන් පිට කිසිම කෙනෙකුට නූගන්නන බවට මගේ ගුරුදෙවි කුඩප්පච්චි ඉදිරියේ දිවුරා පුරන්දු වෙමි. ඩපටි ඕනේ බටන් නොබේ සේරම එලි කළා. කුඩපච්චි මා පුදුම සත්තුනේ කින්නේ. අපි නායකුත් මරුවා. නයි මරණ එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. බල බලයල්ල කපාපු ගස්සලතු උඹලා ගෙන්න දරවලට එහෙමයි
ඔය ගැන ඔය හැටි මොකට හිතට ගන්නවද අපේ රාලහාමි? ඔන්න ඔය නිදා ගන්නට. දැන් රැත් උනා. ආරච්චි තමම යන්න බල මායකා කාලද වරෙන් යන්න අද උදේ මටම සීලවති හම්බුණා බටතොම් බෙලි බෙලි කලෙනකොට ඉතින් කියන්න ගත්තකනු සීලවති මට කිව්වා අද අපු ආයමත් කොළඹ ගියා කියලා
ඉතින් මාව මොකටද දැන් යන්න හදන්නේ? තමෝ මයන්ටකෝ. උඹනේ මිනිහ එහෙම් පන්න මෙහෙම් පන්න හොර පාරවල් දන්නේ. යම යම කොපොඩි ආරච්චි බර කල්පනාවක කල්පනා කරන්න නෙවෙයි වස කන්ට වැඩක් නුඹමට කරලා දින්නේ. ඉතින් පොඩි ආරච්චි මාව දනු කඳෙත් ගාලා බය කරලා කවුද ගෙන්නුවේ කියලා අහපුවම නොකියන්න පුළුවන්ද? උඹ මම මෙහෙම රැඩ රැඩ සීලුවතික් ගෙදර නැගලත් කිව්වද? නෑ ඒවා කිව්වේ නෑ. ඒවත් එහෙම කියනවද පොඩි ආරච්චි? උඹ වල් බල්ලෙක්. ඒක නම් තව කීවත් කමක් නෑ. ඇයි උඹ මං උඹට සෙල්ලම් උගන්නවා කිව්වේ? මම ඇයිද නිකන් අමුතු වෙලා වගේ? පාර මෙන්න මේ විදිහට ඉපන්. ඒකත් වැරදි. මෙන්න මේ ආකාරයට. කෝ! ආරච්චි උන්නාසේ කොළුවට මුකුත් දඬුවමක් කරයිද මඩප්පු? ඒක නම් මං කියන්න දෙන්නේ නැහැ. කොහම වුණත් එයා කරලා තින්නේ වරිගෙන යන වැඩ. අර රණා කියන අබබ්බේව මියා මොකට ආස්තරේ කරාද? ඕකුම්! ඕකුම් කවුද? මණිකේ. මණිකේ ඕකලා ආරච්චිගේ පරම්පරාවේ හතුරෝ. ලේ බණ්ඩාර දෙයියන්ගේ ගහේ අත තියලා දිවුරලා ලේ වලින් පොරොන්දු දීලා අන්තිමට තමන් ඉගෙන ගත්ත සායත්‍රේ හතුරන්ට කියා දෙන අයත් ලෝකේ ඉන්නවද? මාහුන්ගේ પરම්පරා වෛරකම් පොඩි උන් දන්නේ නැහැ බං. එපා
ඔම තියපන් මං අරන් බොන්න. මේ අප්පච්චි ලියුම් කඩදාහියක් එවලා තිබුණා. ඔබට ගම ඇවිත් යන්ටයි කියලා. අපේ අප්පච්චි? ඔව්. මොකද උඹ ඇස් ගෙඩි දෙක උඩින් දෙව්වේ? අපේ අප්පච්චි ලියුම් ලියනවා කියන එක මා පුදුමයක් නෝ කුඩප්පච්චි. ඔයිට වැඩිය පුදුම තියනවා බල. ඒ කොහම වුණත් හෙට උදේම ගම ගිහිල්ලා වරේ. මම කුඩක් පැච්චි. පොඩ්ඩ හිටපන්. අද පාඩම තාම ඉවර නෑ. මං හිතුවා චොල්ල ගැන මුංගක් ඉවර කරපු හින්දා පන්ති අද ඉවර ඇති කියලා. ඒ වෙහෙම ඉවර වෙන්නේ නැහැ බල. උඟක් කෙව්වෝ එක් එක් කාලවලදී මේව ඉවර කරන්න පැනුවා. අන්තිමට ඉවර වුණේ උම්මයි.